ආරක්ෂක හමුදාවන්ට කිලිනොච්චියට ඇතුළු වීමට ඉඩ නොදෙන පරිදි දිදී කර තිබූ එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගේ පස්පෙම්ම සහ බංකර මුළුමනින්ම බිඳ දැමීමට විරෝධාර හමුදාව සමත් වෙති. මේ පිළිබඳ වාර්තාවක් ගෙනෙන එහි සිටින අප නියෝජිත රංජිත් ජයසුන්දර. එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් කිරණොච්චි නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග අවිහරණ වන පරිදි ඉදිකර තිබූ ආරක්ෂිත පස්පැම්ම සහ බංකර් වැට මුළුමනින්ම මේ වන විට කඩා බිඳැමීමට 57 වන ශ්‍රී ලංකාවේ විරෝධාරහණ විරුවන් සමත් වී තිබෙනවා. එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් මෙම පස්පැම්ම ඉතා ශක්තිමත් ආකාරයෙන් ඉදිකර තිබූ අතර මීටර් 100න් 100ට ශක්තිමත් බංකර් සහ ආරක්ෂිත කපුළු ඉදිකරමින් ඔවුන්ගේ ආරක්ෂාව තර කර ගැනීමට කටයුතු දා තිබුණා. මලයාලපුරම් සහ පුදුවෙයාරකුලම් ප්‍රදේශ දෙක අතරින් මෙම බංකරවට ඉදිකර තිබුණේ ත්‍රස්තවාදීන් ආරක්ෂක හමුදාවන්ගේ පැමිණීම වළක්වාලීමේ අරමුණින්. මෙම බංකරවට අත්පත් කර ගැනීමේදී විරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර එල්ල කළා. ඉන් අනතුරුව මලයාලපුරම් ප්‍රදේශයේද බලය තහවුරු කරගත් ශ්‍රී ලංකාව මේ වන විට තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අදිනේද ත්‍රස්තවාදීන් සහ ආරක්ෂකංශ අතර මෙම ප්‍රදේශයේදී වරින් වර ගැටුම් ඇති වුණා. මෙම ගැටුම් වලදී ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු කිරීමට 57 වන ශ්‍රී ලංකාවේ විරෝධාර රණවිරුවන් සමත් වුණා. මේ සඳහා ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මගින් එල්ලු කරන ප්‍රහාරද පාබල ශ්‍රේණාංක වලට ප්‍රබල පිටුවහලක් වුණ ආකාරය එම ප්‍රදේශයේ රැඳී සිටි අපට නිරීක්ෂණය වුණා. තුෂාර සම්පත්, ජී.ජී. ගුණසේන සමගින් මම රංජිත් ජයසුන්දර කිරිනොච්චිය ඉදිරි ආරක්ෂක.